අපේ පුංචි කාලේ මතක් වුණාම අපිට අමතක කරන්නම බැරි දේවල් තමයි සෙල්ලම් බඩු කියලා කියන්නේ. දැන් නම් ගොඩක් සෙල්ලම් බඩු එන්නේ ප්ලාස්ටික් විදිහට. ඔබ දන්නවද? ප්ලාස්ටික් සෙල්ලම් බඩු පරිහරණය එච්චරම හොඳ නැහැ. ඒ ප්ලාස්ටික් සෙල්ලම් බඩු වලටත් සෞඛ්‍ය නිර්දේශ තියෙනවා. හැබැයි අපි කීයෙන් කීය දෙනාද ඔය පදික වේදිකාවේ පේමන්ට් එකේ තියෙන සෙල්ලම් බඩු වල සෞඛ්‍යමත් භාවය හොයන්න යන්නේ? ගොඩක් ඒවා අපි දන්නවා ගේන්නේ චීනෙන්. හැබැයි ඒක මතක් කරන්න ඕන දෙයක් තමයි මේඩ් ඉන් චයිනා කියලා යොදලා එන ඕනෑම භාණ්ඩයක් තත්වෙන් බාලනම් ඔබට චීන තානාපති කාර්යාලයට පැමිණි කරන්නත් පුළුවන්. අපේ ගොඩක් අය ඒක දන්නෙත් නැහැ. හරි. මේ කියන්නේ නැන්නේ සෙල්ලම් බඩුනේ. අපි ප්ලාස්ටික් සෙල්ලම් බඩු වෙනුවට ඉස්සර මතකයකට ගියොත් අපිට මෙහෙම කෙනෙක් හම්බ වෙනවා. ඕන්නම් අපිටත් මේ වගේ සෙල්ලම් බඩු ගෙදෙද්දි හදා ගන්න පුළුවන්. අනුරාධපුර සාවස්තිපුරදී පාර අයිනේ අපූර්ව සෙල්ලම් බඩු නිර්මාණයක් අපනෙත ගැටුණා. සජන සෙල්ලම් බඩු කඩේ ට්‍රැක්ටර්, JCB, ලොරි, බස් මේ සියලු දේ ලී කැබලි වලින් නිර්මාණය වී අලංකාර අන්දමින් වර්ණවත් වූ සෙල්ලම් බඩු. නිර්මාණකරුවා තමයි මහේෂ් සුරංග. ක්‍රියාශීලී දරුවන්ගේ වර්ධනයටත් ක්‍රමානුකූල නිර්මාණ කුසලතා දරුවන් තුළ වර්ධනය කර ගැනීමට මෙවැනි සෙල්ලම් බඩු වලින් හැකියාව ඇති බවයි මහේෂ්ගේ මතය. අද කාලේ දරුවන් වැඩිපුර සෙල්ලම් කරන්නේ පිටරටින් ගෙන්නන ලද සෙල්ලම් බඩු වලින් නැත්නම් පරිගණකකින්. එහෙමත් නැත්නම් අම්මගේ තාත්තගේ ජංගම දුරකථන වලින්. නමුත් මෙවැනි සෙල්ලම් බඩු දරුවා තුළ නිර්මාණශීලී හැකියාවන් වර්ධනය වෙන බවයි මේ පිළිබඳ පරීක්ෂකයන්ගේ මතය. අපි ඇත්ත සෙල්ලම් භාණ්ඩයක් ක්‍රියා කරන විදිහ බලලා තමයි කරන්න ගත්තේ. ඒ කියන්නේ බැකෝ එකක් වැලි ගන්න විදිය, ඒ ක්‍රමේ බලාගෙන ලීයෙන් කරන්න පුළුවන් විදිහට හැදුවා. ඉස්ලාම කරේ මේක යකඩ වලින්. ඒ යකඩ වලින් කරාට පස්සේ ලීයට බැස්සා අපි. මේ සියලු වාහන බලලද මේ නිර්මාණ සියල්ල කළේ? ඔව්. කැලේ කියන්නේ මේක ඇත්තම කියනවා නම් මේක තාත් මගේ නෝනාගේ තාත්තගේ කර්මාන්තය. එයා තමයි මේක හොයාගත්තේ. හොයාගෙන ඉවරලා එයා යකඩ පට්ටම් වලින් බැකෝ එක ක්‍රියා කරන විදිහට හැදුවා. ඒ හදලා පෙන්නවා කට්ටියට මේ සෙල්ලම් කරන්න පුළුවන්, ළමයෙකුට යම්කිසි දැනුමක් ගන්න පුළුවන්. ඒ කියන මේ හැකියාවත් එක්ක එයා නිර්මාණය එළියට දැම්මා. කොහොමද ළමයින්ගේ මනස මේ තුලින් වර්ධනය වෙනවා කියන්නේ? වර්ධනය කරන කියන දැන් මේ බැකෝ එකක් ගත්තොත් මේක ඇත්ත බැකෝ එකේ ක්‍රියාව කරන්න පුළුවන්. මේකේ liver දෙක මෙහෙම හයි කරාම මේ liver එකෙන් මේකෙන් වැලි ගන්න පුළුවන්, හැකියාව ගන්න පුළුවන්. ඒ කියන්නේ දැන් මෙතන පෙන්වන්න නෑ මට එකක්. මේ ඒකෙන් අරගෙන ඇත්ත බැකෝ එක විදිහට හරවන්න පුළුවන්, හරවලා වැලි හලන්න පුළුවන්. ඒ හැකියාව තියෙනවා. ඒකලිල මේ ටැට්‍රේට හප්පන්න නැතුව පටවන්න පුළුවන්. පටවල ඉවරලා ආයේ මෙහෙම බාන්න, ටිපර් කරන්න ඒ හැකියාව තියෙනවා. ඒක තමයි ළමයෙකුට අර මනස බුද්ධිමත් වීමේ නිර්මාණයක් හැටියට තමයි අපි මේක මේ අලෙවි කරන්නේ. මම කියන්නේ ප්ලාස්ටික් වලට මේක සයිමත් කමින් වැඩි. සයිමත් කමින් වැඩි මේ සියලුම දේවල් රෝද වලින් තමයි, රෝ ලී වලින් තමයි නිර්මාණය කරලා තියෙන්නේ. දැන් ප්ලාස්ටික් එකට වැඩිය මේක සෑහෙන. මේක සාමාන්‍යයෙන් බිම අතරුණා කියලා එකපාරට කැඩීමක් නැහැ. දැන් ප්ලාස්ටික් එක මෙහෙම ඇද්ද කියලා කැඩීම තියෙනවා, මේකේ කැඩීමක්. ඔබ හිතනවාද දරුවෙක්ට දෙන්න පුළුවන් හොඳම සෙල්ලම් බඩු මේවා කියලා? ඔව්. දැන් අපේ මේකේ හැටියට ඉතින් ළමයෙකුට වටිනවා මේක. ඒ කියන්නේ දැන් ප්ලාස්ටික් කේවලක් තියෙනවා, ළමයෙකුට යම් කිසි දෙයක් ඉගෙන ගන්න පුළුවන් දේවල් තියෙනවා. නමුත් මේක ගොඩාක් දුරට බැටරි කරන්ට් එකක් අවශ්‍ය නැහැ. ඒ කියන්නේ ළමයෙකුට රිමෝට් කන්ට්‍රෝල් එකක් අවශ්‍ය නැහැ. මේක ළමයෙකුට ඇදගෙන නූලක් දාලා මෙතනින් ඇදගෙන ගිහිල්ලා ගේ වටේ ඕන තැනකට ගිහිල්ලා මේක වැල් ටික දාලා තිමර ගන්න පුළුවන්. ඒ හැකියාව තියෙනවා. කාර්මික හැකියාවක් මේකෙන් ලැබෙනවා. මූලික දේ ඒකද? මේක කැඩරොත් යම් කිසි දෙයකින් මේක රෝදයක් හරි මොන හරි දෙයක් ගැලවුණොත් ළමයෙකුට හදා ගන්න හැකියාව තියෙනවා. ඒ හැකියාව පුළුවන්. එතකොට මේ ගොඩාක් දුරට මේ කාර්මික හැකියාවක් ගන්න පුළුවන් සෙල්ලම් භාණ්ඩයක් හැටත අපි මේක පෙන්වලා තියෙනවා. කියන්නේ සාමාන්‍යයෙන් කූඩුවක් ගත්තත් ඉතින් ඒ කූඩුව උනත් දරුවෙක් නිර්මාණය කරොත් කඩෙන් ගේනට වැඩිය කූඩුව අපි නිර්මාණය කරලා යම්කිසි දෙයකින් ඒක ඔප ගත්තොත් ළමයෙකුට ඉතින් ඒක කවදාවත් හරි ඒක
යාට හදා ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. දැන් දැනට ඉංජිනේරු මහත්තුරුපව අදට ගෙනියනවා මේ සෙල්ලම් භාණ්ඩේ වටිනාකම අපිට විස්තර කරලා යම් කිසි දැනුමක් ගන්න පුළුවන් ළමයෙකුට මනස බුද්ධිමත් වීමක් තියෙනවා. එතකොට සමහර ළමයිගේ අතපය ක්‍රියා කරන්න නැති ළමයි ඉන්නවා. වැටිලා අත කැඩිලා එහෙම ක්‍රියා නොකරන ළමයිගේ මේ සෙල්ලම් භාණ්ඩයක් ගිල දුන්නම මේ ඒ ක්‍රියා කරන විදිහට වෙලා තියෙනවා. එහෙමත් වෙලා තියෙනවා. ඉතින් එහෙම ගොඩාක් දුරට මේ මේ කර්මාන්තය හොඳයි කියලා අපිට කියලා ගිහිලා තියෙන ආසයි තියෙන පොඩි ළමයි සෙල්ලම් කරනවා. ඉතින් අපේම නිර්මාණයක් ලංකාවේ නිර්මාණයක්. ඉතින් ඒකින්ද අපිට ගොඩක් සතුටුයි. මේ වගේ දෙයක් කරන්න. මොන වගේ දේවල් දැන් මේ නිර්මාණය කරනවා ලෝඩර් මැෂින් එක JCB එක බැකෝ ට්‍රැක්ටර් ටිපර් කියන්නේ ඒ වගේ ගොඩක් නිර්මාණ අපි දැන් මේ ටිපර් එක ගත්තොත් ටිපර් එකත් වැලි දාලා ටිපර් ගන්න පුළුවන් ලෝඩර් මැෂින් එක ගත්තොත් ඒකේ වැලි හලන්න කරන්න පුළුවන් ඒ හැකියාව තියෙනවා JCB එක ගත්තොත් වැලි ගන්න පුළුවන් පැත්තකින් පැත්තකින් වැලි හරන්න ඒ කියන්නේ කුල්ල ගා කුල්ල විදිහට තියෙන්නේ ඒකෙන් අරගෙන ඉවරලා ටිප් ටිපර් කරලා පටවන්න ඒ හැකියාව තියෙනවා. කොහොමද මේ නිර්මාණට අලවිය? අලවිය ඇත්තම කියනවා නම් ගොඩක් හොඳයි. යම් කිසි දෙයකින් අපේ දෙයක් නිර්මාණය ඉදිරියට ගෙනියන්න. ඒ කියන්නේ ගොඩක් දුරට ඉතින් පිටරට සෙල්ලම් කරු තමයි අපේ අය සෙල්ලම් කරන්නේ. ඉතින් අපි කැමති අපේ දෙයක් අපේ ලංකාවේ දෙයක් ඉදිරියට ගෙනහැලා මේ වගේ දෙයකින් ළමයි සෙල්ලම් කරනවා අපි ගොඩක් කැමති. අපිට ආසයි. කළුතර තියෙනවා. ආයෙ තියෙනවා ගම් පහ. ඒ පළාත් වල දීලා දෙනවා. අනුරාධපුර ආයතන කුරුණෑගල ඒ පළාත්වල දීලා. ලුණු පුදුමාකාර විදිහට බැනුම් අහන ද්‍රව්‍යයක්නේ. ලුණු වැඩි වුණත් බැනුම් අඩු වුණත් බැනුම් කෑමකට ලුණු මදි වුණොත් අයියෝ ලුණු මදි කියලා අපි ලුණු වලට බනිනවා කෑමකට ලුණු වැඩි වුණොත් ඒත් අයියෝ ලුණු වැඩි කියලා ආය ලුණු වලට බනිනවා හැබැයි ලුණු ගාරට තිබුණොත් හරියටම ලුණු තිබුණොත් කවදාවත් ලුණු මතක් වෙන්නේ නැහැ අපිට අපිට මතක් වෙන්නේ කැමරහ ෂා කෑම කොච්චර රහද කියලා කියනවා ඒකින්ද අපි ලුණු වගේ වෙන්න ඕනේ. මොකද හරි ගානට හිටියම ඕනම තැනක ඉන්න පුළුවන්. මේ කියන්න යන්නේ ලුණු ගැන වෙන කතාවක්. මේ කතාව කලින් අපි කිව්වා. පාඩු ලැබමින් තිබිච්ච හම්මන්තොට ලුණු ලේවාය පිළිබඳව එහි සංවර්ධනය පිළිබඳව කලින් අපි ඔබට වාර්තාවක් ගෙනව මතක ඇති. ඔය කතාවත් මම මේ විදිහටම එදා කිව්වා. දැන් අලුත් විදියකට අලුත් සංවර්ධනයක් එක්ක කොහොමද හම්බන්තොට ලුණු ලේවාය වැඩ කටයුතු කරගෙන යන්නේ කියලා අපි ළඟදි ගිහිල්ලා බැලුවා. ලංකාවේ ලුණු නිෂ්පාදනය සිද්ධ වුණේ ඈත අතීතයේ ඉඳන්. හම්බන්තොට ලුණු ලේවාය චිරත් කාලයක් ප්‍රසිද්ධියට ලක් වූ ලේවායක්. නමින් මහ ලේවාය. පසු කාලීනව ලුණු සංස්ථාව බිහි වුණා. ඒත් එය පසු කාලීනව පාඩු ලබන ආයතනයක් වූ බැවින් ඒ පෞද්ගලික අංශයට විකුණුණු ලැබුවා. එයින් පසුවද එම ආයතනයේ පාඩු සිදු වූ බැවින් නැවත විකිණීමට ලක්වන අවස්ථාවේදී එවකට කම්කරු ඇමතිවරයාව සිටි මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් තම අමාත්‍යාංශයට අයත් සේවක අර්ථසාධක අරමුදල විසින් මිලදීගෙන රජයේ සතු සමාගමක් ලෙස පවත්වාගෙන යනු ලැබුවා. වර්තමානයේ වන විට ලාභදායි ඉලක්ක සපුරා ලැබීම මෙම සමාගම ඉදිරියට යනු ලැබනවා. මෙය ලක්වාසි අපට සතුටට කාරණාවක්. මම ලංකා ලුණු සමාගම බාර ගන්නකොට කෝටි 25කට වැඩිය අලාභයක් එකයි බාරගත්තේ. මටත් ලොකු අභියෝගයක් තිබුණා. නමුත් මේ සේවකයෝ දැඩි කැපවීමකින් යුක්තව අද වෙන විට වැඩ කටයුතු කරපු නිසා දැන් ලාභ ලබන ආයතනයක් බවට පරිවර්තනය වෙලා තියෙනවා. මගේ accounts branch එකෙන් ඒ දීපු තොරතුරු අනුව අපි ඒ ලාභ ලබන්නට හේතුව සහ අලාභ වෙන්නට හේතුව ඉතා හොඳට පැහැදිලිව අපි ඉදිරිපත් කරලා තියෙනවා. ඒ නමුත් ඇත්ත වශයෙන්ම මේ ආයතනයේ තව කළ යුතු ගොඩක් දේවල් තියෙනවා. දැනටත් මේ තත්ත්වෙනුත් පෙර තිබූ තත්ත්වෙන් මහා විශාල වෙනසක් කළේ නැහැ. හැබැයි අපි අර පෙර තිබූ දූෂණ වංචා
ඒවා එවගේ ඒ දේවල් දෝෂ දැකලා ඒවා අඩු කරලා තේරුමක් නැති අතිකාල අඩු කරලා මීළඟට මම බලාපොරොත්තු වෙනවා දැනට අපි ජාත්‍යන්තර ඉල්ලුමට ලුණු සපයන්නේ නැහැ. ඒකට හේතුව සොසේජස් බිස්කට් වැනි කෙලිම ආහාරයට ගන්න ද්‍රව්‍ය වලට යොදන ලුණු අපි සාමාන්‍ය ලුණු යොදලා බෑ. ඒකට විශේෂිත වූ ලුණු වර්ග තියෙනවා. ඒවා අපිට හදන්නට පුළුවන්. ඒ නිෂ්පාදනයට අපි අනිවාර්යම දායක වෙන්නට ඕන හේතුව මේඩ් ඉන් ශ්‍රී ලංකා අතිගරු ජනාධිපතිතුමන්ගේ වැඩපිළිවෙල යටතේ දේශීය නිෂ්පාදනයන් ඔසවා තබන්නට පුළුවන්. අපි පිටරටින් ලුණු ගේන එක නතර කළා. දැන් ඒ නතර කිරීමේ වාසිය අපි තවම අරගෙන නැහැ. දැන් මගේ බලාපොරොත්තුව ජාත්‍යන්තරව ගෙන්නපු ලුණු මෙහෙ නිෂ්පාදනය කරන්නට ඕනේ. ඒ විතරක් නෙමෙයි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ක්ලෝරින් විශේෂයෙන් මේ දවස්වල විෂ බීජ හරණය සඳහා ඒ සියල්ල මේ මූදු වතුරේ තියෙනවා. මේ හොඳම මූදු වතුර අරගෙන ලුණු නිෂ්පාදනය කරන විශාල ආයතනය තමයි හම්බන්තොට ලුණු සමාගම. අනිත් ලුණු සමාගම් එක ගත්තාම ජාතියට වැඩිම ප්‍රමාණයක් ලුණු ප්‍රතිශතයක් දායක කරන්නේ අපි. ඒ අතර මම පෙර කියපු අතුරු නිෂ්පාදන අපිට බොහොමයක් කරන්නට පුළුවන්. ඒ අවශ්‍යතා සියලුම කෝස්ටික් සෝඩ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ක්ලෝරින් යනාදී ඒ සියලුම දේවල් අපි අපේ අවශ්‍යතා සඳහා ගෙන ගන්න විදේශයෙන්. විදේශයෙන් ගෙන ගන්න දේවල් නිෂ්පාදනය කළ හැකි දේශීයව ඒ සියල්ල මෙහෙ කරන්නට පුළුවන්. අපි අඳුනගෙන තියෙනවා මේ කර්මාන්තය හැංගිච්ච ආර්ථිකයක් තව තියෙනවා. විශාල ලාභයක් ගන්න පුළුවන් අතුරු නිෂ්පාදන තියෙද්දි තමයි අද මේ තත්ත්වෙට වැටලා තියෙන්නේ. දැන් ලාභයක් තියෙනවා අලාභ නැහැ. මගේ ඉලක්කය අධික ලාභයක් සහ මෙතෙක් ශ්‍රී ලංකා ද්වීපයේ නොතිබූ නිෂ්පාදනයන් කීපයක් ලංකා ලුණු සමාගමෙන් කරන්න. දැන් අලුතින් ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙන නිෂ්පාදන මොනවාද? අවශ්‍යයෙන්ම විදේශ රටවලින් ලුණු ගෙන්වීම සිද්ධ කළේ අපි කවුරුත් දන්න මේ සෝඩියම් ක්ලෝරයිඩ් එහෙම සාමාන්‍ය කෑමට ගන්නා ලුණුම නෙමෙයි. වැකුම් සෝඩ නැත්නම් රික්තක ලුණු. ඒ වගේ වැලි ප්‍රතිශතය කිසිසේත්ම නැහැ. සෑන් ෆ්‍රී. දැන් ඒව තමයි අර ආහාර නිෂ්පාදන සොසේජස් බිස්කට් වගේවට යොදන්න ඕනේ. මොකද එහෙම එකක් කනකොට වැලි කැටයක් ඇවිනොත් බෑනේ. ඒ හින්දා ඒ කර්මාන්ත කරුවන් දැඩි අපහසුතාවකට පත් වෙන එක නතර කරන්න නම් අපි රික්තක ලුණු නිෂ්පාදනය කරන්නට ඕනේ. ඒ වගේමයි තවත් තියෙනවා වැලියු ඇඩඩ් වටිනාකම වැඩි කරලා මේ ලුණු වලට සමහරක් අපි දන්නවා ලුණු රසයට තවත් රස මිශ්‍ර කරනවා. බොහෝ අය ඒකටත් කැමතියි. ජාත්‍යන්තරව දැන් වෙළඳපොලේ තියෙන දේවල්. දැන් මම ඒ ජාත්‍යන්තර තලය යන්නට ඕනේ. මේ වන විටත් විදේශ රටවලින් ලුණු ගෙන්නන්නේ නැහැ. විදේශයන්ට අපගේ ලුණු අපි පිටරට යවන්න සලස්මක් තියෙනවා. විදේශ රටවල් කීපයක් අපි සමග සාකච්ඡා කරලා තියෙනවා. අපි අද අරුම පුදුම රෝද හතරෙන් විග්‍රහ කරගන්න බැරි ජාතිය කෙනෙක්ව හම්බෙන්න යන්නේ. ඔහු විටක පරිසරවේදියෙක්, විටක උපදේශකයෙක්, විටක රසවතෙක්, විටක ලේඛකයෙක්, හරිම අපූරු පුද්ගලයෙක්, අරුම පුදුම පුද්ගලයෙක්. ඒ තමයි අපේ ගාමිණී කුමාර විතාන මහත්තයා. අයිබෝන් ගාමිණී අයියේ. අයිබෝන් වන්. දැන් අපි ඔය බ්‍රෑන්ඩ් ගැන විශ්ලේෂණය කරනවා නේද? නැත්තම් සන්නන්නාමයන් ගැන. ඔබේ අදහස මොකද්ද මේ බ්‍රෑන්ඩින් ගැන? මේ වෙලාවේ මට හරි ලස්සන කාරණයක් මතක් වුණා. මේ අසාමාන්‍ය අසහාය චරිත ගැන කතා කරනකොට අප බොහොම ආදරය කරන, ගෞරව කරන අසහාය චරිතයක්නේ බුද්ධ චරිතේ. බුදුහාමුදුරෝ මනුෂ්‍යයන් වර්ගීකරණය කරනවා විවිධ ආකාරයකට. මේ එක වර්ගීකරණයක්. මේ වර්ගීකරණය කරන්නේ පරිසර සංකලනයත් එක්ක. පරිසරයේ තියෙන ඉතාම ආශිර්වාදජනක දෙයක් තමයි වර්ෂාව, වැස්ස. වැස්ස නැතුව ගහකොළ හැදෙන්නෙත් නැහැ නේද? අපිටත් අවශ්‍යයි ජලය. වැස්ස සහ ගිරවීම තමයි බුදුහාමුදුරෝ මෙතෙන්දි මේ වර්ගීකරණයට ගන්න, මේ මිනිස්සු වර්ගීකරණය. පළවෙනි එක තමයි පළවෙනි කාණ්ඩේ ඉන්න මිනිස්සු, ඒ අය ගොරවනවා, හැබැයි වහින්නේ නැහැ. ගොරවනවා වහින්නේ නැහැ කියන්නේ කතාව වැඩ නැහැ. මේ රටේ බහුලව මා දකින කිසි කෙනෙක් අමනාප වෙන්න එපා. සෑම කුලකේකම මා දකිනවනුවන් වැඩි හරියක් ගොරවනා ඉන්නේ. හැබැයි වැස්ස නැහැ. වැස්ස නැහැ, වැඩ නැහැ. ඒකයි අවුරුදු නිදහසෙන් පස්සේ අවුරුදු 70 ගානක් ගිහිල්ලත් මේ මෙතන ඉන්නේ. හැබැයි ජපානයට ගියොත් ඕක දකින්න නැහැ. ගියපු කෙනෙක් හැටියට කියන්නේ. වියට්නාමයට ගියොත් ඒක දකින්න නැහැ. දැන් වියට්නාමයට ඇමරිකානුවන් ගහලා හෝචිමින් විසින් නංගපු රට, චීන මහජන සමූහ ආණ්ඩුව බොහොම අමාරුවෙන් ගොඩට නංගපු රට ශ්‍රේෂ්ඨ මාවෝසේතුන්.
හැබැයි ඒ රටේ වැඩිම මා දකින්නේ ගොරවන්නේ නැහැ හැබැයි වහිනවා වැඩ කරනවා කතාව අඩුයි තව කණ්ඩායමක් බුදුහාමුදුරෝ නම් කරනවා ඒ තමයි ඒ කණ්ඩායම තමයි ගොරවන්නේත් නැහැ වහින්නෙත් නැහැ ඒ කට්ටියත් මේ අපේ ලංකාවේ ඉන්නවා වැඩත් නැහැ කතාත් නැහැ කනෝ බොනෝ දරුව හදනවා ඔහේ ඉන්නවා තරහ වෙන්න එපා කිව්වට කවුරුත් එහෙම අය එහෙම කෙනෙක්ද කියලා බලන්න පොඩ්ඩක් හෘදයට හදවතට තට්ටු කළා ගොරවන්නේත් නැහැ වහින්නෙත් නැහැ දවස් ගෙවිගෙන යනවා අවුරුදු ගෙවිගෙන යනවා ඔහේ ඉන්නවා පාඩුවේ ඉන්නවා වැඩත් නැහැ කතාත් නැහැ තව කණ්ඩායමක් ඉන්නවා ඒ අය වහිනවා හැබැයි ගොරවන්නේ නැහැ වැඩ විතරයි ඔහේ වැඩ විතරයි වැඩ විතරයි වැඩ විතරයි කතාවක් නැහැ ඒකත් නරක නැහැ හැබැයි බුදුහාමුදුරුවෝ කියන වඩා සුදුසු වර්ගයේ තමයි ගොරවනවා වගේම වහිනවා කතාත් තියනවා වැඩත් කරනවා කතාත් තියනවා වැඩත් කරනවා ඉතින් ඒ කණ්ඩායමේ නෙවෙයි නම් ඒ කණ්ඩායමට ඇතුල් වෙන්න බලන්න මොකද අපේ රටේ ඉන්නේ වැඩි හරියක් ගොරවන වහින්නේ නැති උදවිය ඒ කියන්නේ කතා විතරයි වැඩ නැහැ මේ දේශයේ නම් වන්න නම් කතාත් වැඩත් දෙකම එකට තියෙන මිනිස්සුගේ සංකලනයක් අවශ්‍යයි අවුරුදු 2600කට ඉස්සෙල්ලා මේ මහා බුද්ධ පුත්‍රයා ඉන්දියාවේ ඉඳන් දේශනා කරු මේ හරය ගන්න කියලා ආදරෙන් යෝජනා කරනවා ඔබත් එක්ක තව කතා කරගෙන ඉන්න දිනවනම් හරි ආසයි හැබැයි අපිට වෙලාව සීමිතයිනේ තව දේවල් පෙන්වන්නත් තියෙනවා ගාමිණී අයියා අපි ආයෙ දවසක හම්බෙමු බොහොම ස්තුතියි ආවට जाति रूप है नहीं है कोमत लंका वे संगीत एट विशिष्ट सेवा कर ला रही है इन सी एट अणु नमय दशम नमयाक मे जाति रूप है नहीं पीट केरिच हेमनतंग पीट शिल्पी नेक करपु गानु देनु हबई जाति रूप है नहीं है तुले संगीत एट गायन एट दक्ष इतामत दक्ष उदवीय इन संहरला टोहु निन्ने අපේ ජාතික රූපాయని අපි හිතන්නේවත් නැති තැන්වල මේ එහෙම කෙනෙක්ව හඳුන්වලා දෙන්න යන්නේ අපේ කෙනෙක් හින්නම දිනුෂි මානප්පරුම අපේ දිනුෂි ඉන්නේ අපි ජාතික රූපాయని කැමැතිම අංශක ඒ තමයි මුදල් අංශය අය ගණන් ඉලක්කම් එක්ක වැඩ කළාට ගායනයට ඉතාමත් දක්ෂයි අපිට අයගේ ගීතය මේ කතා බහ අවසානයේ රස විඳින්න පුළුවන් මම මුලින්ම කැමති දිනුෂි අහන්න මේ ගණන් ඉලක්කම් එක්ක ඉන්න ගමන් ඇයි මේ ගීතයක් ගායනා කරන්න හිතුනේ ඇත්තටම අයියේ ඉස්කෝලේ යන කාලේ ඉඳලා ගායනෙට සම්බන්ධලා හිටියා මං ඉස්කෝලේ ක්‍රියාකාරකම් මේ දේවල් වල නිරත වුණා ඉතින් රැකියාවත් එක්ක ආවට පස්සේ මේ දේවල් අතාරින්න කියලා හිතක් තිබුණේ නැහැ ඉතින් දැන් රැකියාවත් එක්ක ඒක සමබරව කරගෙන යන්න කියලා හිතුණා ඉතින් ඒක නිසා මම ගීතයක් කරන්න හිතුණා දැන් ඇත්තටම මම හිතනවා මේ දෙකම සමබරව කෙරීගෙන යනවා කියලා. දැන් ඔබට ලැබිච්ච ප්‍රතිචාරත් එක්ක දිගින් දිගටම මේ වගේ ගීත නිර්මාණය කරන්න බලාපොරොත්තු වෙනවද? අදහසක් තියෙනවා ඒ තාමත් ඒ වුණාට එහෙම තවත් ගීතයක් නිර්මාණයකට තාමත් ගිහිල්ලා නැහැ. තව කාලය තියලා ඉදිරියට යන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. දැන් මේකට විශාල පිරිසක් දායකත්වය ලබා දෙන්න ඇතිනේ. ඇත්තටම මගේ අම්මා තාත්තා මුලින්ම මතක් කරන්න ඕනේ. ඒගොල්ලෝ ගොඩාක් ආසාවෙන් ආදරෙන් මට මේ දේට උදව් කළා. ඒ වගේම වැඩසටහන ඒ ගීතයේ නිර්මාණයට දායක වෙච්ච සියලු දෙනා නිෂ්පාදකතුමා ඇතුළු රවීන්ද්‍ර මුණසිංහ මහතා ඒ වගේම සමන්ත පෙරේරා මහත්මයා නාලිකා දසොයිසා මහත්මයා ඒගොල්ලෝ ඒ සියලු දෙනා ඇත්තටම ලොකු සහයෝගයක් දුන්නා හැමෝගේම උදව්වෙන් තමයි මේ දේ මෙච්චර ලස්සනට කරගන්න පුළුවන් වුණේ ඒ වගේම කැමරාකරණයේ අංශය මාධවී විජේරත්න ඒ වගේම ලාල් ඩයස් ප්‍රසාද් දේවින්ද මේ සහෝදරයෝ හැමදෙනාම මට ගොඩක් උදව් කරා. ඉතින් ඒත් එක්ක තමයි මේ දේ මෙච්චර ලස්සනට කරගන්න පුළුවන් වුනේ. හරි. අපි දැන් බලමු අපේ දිනුෂිගේ ගීතය.
ලබන සතිය හම්බෙමු. ඒකම මේ එළමෙන අවුරුදු සමයේ ඔබේ අර පරිස්සම ඉතාමත් වැදගත්. මතක තියාගන්න. තාම අපේ රටත් ලෝකයක් තියෙන්නේ හොඳ අඩියක නෙමෙයි කොරෝනා තත්ත්වයේ මත. ඉහින් එන්නම්. මතකනේ අපේ තැන නිෂ්පාදක අරුම් පුදුම රෝධහතර ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව කොළඹ හත. ඕකට වෙන දයුව වගේම අපිට ලියන්න. නැත්තම් අපේ Facebook අඩවිය අරුම් පුදුම රෝධහතර. ඕකටත් පුළුවන් ඔබ දකින කරන දේවල් අප්ලෝඩ් කරන්න. තවරසති හම්බෙමු. ඉහින් එන්නම්. ආයුබෝවන්.